මේ පොළවේ ඉන්න අයිතිය අපිට විතරක්ද තියෙන්නේ? ඇයි මේ අහිංසකයොන්ට නැද්ද? කෑම කටක් කන්න චුට්ටක් ඉඩ දෙන්නවත් බැරිද? මේ ඒ අහිංසක කුකුගේ වේදනාත්මක හඬ වෙන්න පුළුවන්. මේ කතාව පෙබරවාරි මාසේ 17 වෙනිදා සිදුවුණු පාපතර මතක ගොඩක් ඉතිරි කරපු සිද්ධියක්. හැබැයි මේ කතාව ගැන හැමෝම දන්න දෙයට වඩා වෙනස් දෙයක් කියන්න තමයි පෙට්ටෝක් සූදානම් වෙන්නේ. කුලියාපිටිය නගරයෙන් ටිකක් ඇතුළට ගියාම තියෙන ප්‍රදේශයක හිටපු මේ සුනකයා අහල පහල ගෙවල්වල ඇති කරන කුකුල්ලු අල්ලනවා කියලා තමයි ආරංචි වුණේ. කොහොම හරි 17 වෙනිදා උදේත් මේ බල්ලා කන්න හොයාගෙන සුපුරුදු ස්ථානයකට ගිහින් තියෙනවා. හැබැයි ඒ කුකුල්ලු අල්ලන්න නම් නෙවෙයි, කන්න දෙයක් හොයාගන්න. සුපුරුදු විදියට මේ කුකු කියන බල්ලට කන්න දෙන මිනිස්සයා එදා කන්න දානකොට එතන හිටපු අර මිනිස්සයාගේ මිතුරෙක් වෙච්ච ඒ පාපතර මිනිස්සයා අතේ තිබ්බ මන්නේකින් මේ අහිංසක සතාව මරන්න හිතාගෙන මූණටම කොටලා තියෙනවා. කැපුම් පහරේ වේදනාවත් එක්ක ලේ වගුරවමින් සිටි අහිංසක සුනකයාව කුලියා පිටිය පශු වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන යන්න ඒ ස්ථානයේ සිටි කෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. කොහොම හරි ඒ මධ්‍යස්ථානයෙන් සුනකයාව කුරුණෑගල ප්‍රසිද්ධ පශු වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කරලා තිබුණා. ඉතින් ඒකේ වෛද්‍යවරු එකතු වෙලා මේ සුනකයා හොඳ කිරීමේ අරමුණින් පැය 4ක ශල්‍ය කර්මයක් කිරීමෙන් පසුව යම්කිසි හොඳ තත්ත්වයකට මේ සුනකයා ඇවිල්ලා තියෙනවා. වෛද්‍යවරයා කියපු විදියට නම් මොළයට හානි වීම 99න් තමයි බේරලා තියෙන්නේ. ඒ හින්දා ගොඩක් පරිස්සමින් මේ සුනකයාව බලාගන්න ඕන කියලාත් උපදෙස් දීලා තිබුණා. ඒ විස බීජ මොළයට යන්න පුළුවන් කියන එක තමයි වෛද්‍යවරයා පවසලා තිබ්බේ. එහෙම වුණොතින් සිදුවෙන්න පුළුවන් ප්‍රතිවිපාක බරපතලයිලු. හැබැයි ඇත්තටම ගොඩක් සත්ත්ව සංවිධානයේ ඒ ස්ථානෙට ඒ වෙලාවේ ගිහින් තිබුණාට හැමෝම ආවේ නම් බල්ලව සුව කරන්න නෙමෙයි, සුව කරපු එකේ ක්‍රෙඩිට් එක ගන්න. හැබැයි මේ බල්ලට යුක්තිය සාධාරණය ලබා දීමේ අරමුණින් මේක වුණු දවසේ ඉඳන්ම අපි මේ වෙනුවෙන් නිහඬව කාර්යයක් ඉටු කළා. විශේෂයෙන්ම සේව පොවිත් ලව් සංවිධානයේ සභාපතිනිය ශිවන්තිත් මේ අහිංසක සතාට යුක්තිය ඉටු කිරීමේ අරමුණින් ලොකු වැඩ කොටසක් කළා. තාමත් කරනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවත් දැනුවත් කිරීමේ මේ වෙද්දි කරලා ඉවරයි. එක එක මාධ්‍ය ආයතන වලින් එක එක කතා කිව්වත් මේ බල්ලට අයිතිකාරයෙක් නම් අද වෙනකන් ඉඳලා නැහැ. ඒ අයිතිකාරයාගේ කතාව මවාගත් කතාවක් විතරයි. අපි මේ වීඩියෝ එක දානකොටත් මේ පාපතර වැඩේ කරපු නරුමයා ගැන විස්තර සියල්ල අපි පොලිසියට ලබා දීලා තිබුණත් අත්අඩංගුවට ගැනීමක් නම් මේ වෙනතෙක් කරලා නැහැ. අයිතිකාරයාය කියන පුද්ගලයා සමග සිදුවන කතාබහේදී ඔහු තමන්ගේ මිතුරාව ආරක්ෂා කරන බවට පැවසුවත් ඊට අපි දැඩිසේ විරුද්ධ වුණා. පාපතරයාගේ නිවසේ ඡායාරූපයක්ද අපිට ලබා ගන්න හැකි වුණා. හැබැයි මේ නරුමයා තාමත් ඉන්නේ නිදැල්ලේ. හැබැයි මේ පාපතර නරුමයාව කෙසේ හෝ නීති හමුවට ඉදිරිපත් කිරීම අපේ පමණක් නෙවෙයි, ඔබ හැමගේම වගකීමක්. මොකද අපිට වගේම ජීවත් වෙන්න අයිතිය වාසනාව මේ සතාටත් තියෙනවා. මේ වීඩියෝ එක බලන, මේ වීඩියෝ එක දකින කෙනෙක් මේ පාපතර නරුමයාව දන්නවනම් දැම්ම කතා කරන්න, පොලිසියට කියන්න, පෙට්ටෝක් එකට කියන්න. එහෙම නොතින් මේ අහිංසකයාට යුක්තිය ඉටු කරන්න අපිටත් පුළුවන් වේවි. මේ එක සිද්ධියක් විතරයි. මේ වගේ සිද්ධි තව ගොඩාක් වෙනවා. මේක බලන අතරෙත් එහෙම දෙයක් වෙනවා ඇති. මිනිසුනේ, මේ මහ පොළවේ ජීවත් වෙන බුද්ධිමත්ම සත්ව කොට්ටාශය අපි. ඒ කියන්නේ මිනිස්සු.
ඉතින් මේ වගේ නරුම පාපතර දේවල් නොකර මේ අහිංසකීන්ටත් මේ ලෝකෙ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඒක තමයි පෙට් ටෝක් එකෙන් ඔබට දෙන පණිවිඩය.